සමස්ත බස් ගාස්තුව ජනතාවට දැනෙන ප්‍රමාණයකින් පහුගිය කාලවල අපි දන්නවා බස් ගාස්තු අඩු වුණාට ඒක ජනතාවට දැනෙන ප්‍රමාණය අඩු වුණේ නැහැ නමුත් මේ අවස්ථාවේ රුපියල් 80ක ඉන්ධනමිල අඩුවීමත් සමගම මෙලට සමස්ත මගී ජනතාවට දැනෙන ආකාරයකට බස් ගාස්තුව අඩු කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා ඒ අනුව අවම ගාස්තුවද ඇතුළත්ව සියලුම බස් ගාස්තුන් හෙට දවසේට විශාල ප්‍රමාණයකින් අපිට අඩු කිරීමට හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා අපි මේ වෙනත් ජාතික ගමනාගමන කොමිස් සභාව සමග සාකච්ඡා කරනවා මොන ප්‍රතිශතයකින්ද බස් ගාස්තු අඩු කළා මේ ජනතාවට මෙම සහනය ලබා දෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ කොහොමද කියන කිරවදව අපි සාකච්ඡා කරනවා ඒ අනුව අපිට හෙට දවස තුල හැකියාවක් ලැබෙනවා ජනතාවට මෙම ඉන්ද්‍රමිල අඩුවීමේ සහනය බස් ගාස්තු අඩු කරලා ඒ ජනතාවට ලබා දෙන්න ඒ වගේම ඒකාබද්ධ ප්‍රවාහන කොටි සමිති මෙහෙම මධ්‍යස්ථානයේ විදිහට අපේ මුද්‍රිය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධව කටයුතු කරනවා තීරෝදර සංගම් කාර්යාල ප්‍රවාහන සේවා සහ අනිකුත් සියලුම ප්‍රවාහන වෘත්තීය සමිති සමග විධායක සභාව සමග අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරමින් යනවා ඒ අනුව දැනට ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙම මධ්‍යස්ථානයේ තීරෝදර සංගම් තීන්දුව කළා තියෙනවා පළමුණ කිලෝමීටර රුපියල් 100කුත් ඊට පසුව ධාවනය වෙන අනිකුත් කිලෝමීටර සංඛ්‍යා රුපියල් 80ක මිලකට ධාවනය කරන්න ඔවුන් එකඟතාවය පළ කරලා තියෙනවා ඒ වගේම ලොරි සංගම් සහ කාර්යාල ප්‍රවාහන සේවා වැනි අනිකුත් සේවා සංගම් සමග අපි සාකච්ඡා කරන් යනවා මොකද අපි දන්නවා රටේ ජනතාව ඉන්නේ ටිකක් අසීරුතාවයක ඉන්නේ ආර්ථික අර්බුදයක ඉන්නේ මේ අවස්ථාවේ මේ ඉන්ධන මිල අඩුවීමේ පූර්ණ සහනය මේ ජනතාවට ලබා දෙන්න පුළුවන් මොන ආකාරයෙන්ද කියන කාරණා පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරනවා ඉදිරි දින කීපය තුළ අපිට පුළුවන්කම ලැබෙනවා මෙම ඉන්ධන අඩුවීමේ සහනය ජනතාවට ලබා දෙන්න